மல்வாகி பீதி சுவந்ததேமோ அம்மாகி ஸ்னேஹி லோபட்டதேமோ கந்தராயே மீதும் தவே தியபாரே சீதென்னவே சுரலோகே To give a speech about Children's Day. First of all, I must say Happy Children's Day to you all. World Children's Day or Universal Children's Day is celebrated in all countries of the world, giving priority to the protection of children's rights as the greatest duty of all mankind. This World Children's Day is celebrated on different days of the year in each country. World Children's Day, which began on the second Sunday in June 1856, is celebrated around the world on various days such as the 1st day of June, the 20th day of November, etc. In Sri Lanka, we celebrate Children's Day annually on October 1st. Celebration of this holiday raises the public awareness about rights of children. This holiday is very important for people of Sri Lanka. Children are the key to the prosperity and better future of nation and the country. Taking care of children helps the state to raise its economy level to another level. Many events are organized celebration of Children's Day in Sri Lanka. Newspapers, radio and television have also an opportunity to pay more attention to children and dedicate more programs and articles to them and their problems. Due to this pandemic situation, we are not able to celebrate Children's Day as previous years, but we have to be glad that we got this opportunity to be gathered and celebrate this special day. Good morning, sir. අපි ගිය සතියේ කරේ බුද්ධිලගාවේ පාඩම මම ඔයාලට කිව්වා ඒකේ තියෙන කවි ටික පාඩම් කරන් ඉන්න කියලා කට්ටිය දැන් පාඩම් කරාද දිලිනේ පුතා කියන්න බලන්න පාඩම් කරාද සර් දෙකයි නේ සර් පාඩම් කරේ කවන්නේ පාඩම් කරපු ටික කියන්නකෝ හා සර් බුත්තිල දුරුසඳ වීණා වයන ලෙස ඉඳ පසක පනවන ලද සුදුසු වස්නක ගොසින් සඳ
හොඳයි හොඳයි. අනිත් සෙට් කියන්නකෝ බං. හා සර්. කෙරමිනි බරණ රස රසින් සුර සැවූ සුවහස් සුරන් සහ සහසත් නොකෙර සිටියේ අහස් කුස හිස්. හරි. තව කාටද පුළුවන්? කසුන් රෝෂිත ෂෙවෝන් මං කියන්න හරි රෝහිත කියන්න පුතා කාලයක් නම් දන්නේ කවන්නෑ පුතේ ඔයි කියලා දාන්න වර පුළුවන් විදියට කොමත් උරවල කාලයක් නැහැ නේ එලේ ගුණ සිංදේ මූසිල අන්ද මන්දේ ජයේ දලේ ජයෙහි ලොබ බැන්නේ තමා වීනා තපද සිංදේ පුතා ඔබ තවලන් කියන නෙමෙයිනේ ඇරේ හොඳයි හොඳයි පුතවලන් කියන්නේ බා මතකින් කියන්න හරි කියනවද තව එක කියන්න අතු මතු දසින්නේ පිළිමල් දපද සින්නේ දස විතද ඇන්නේ විජය සිරි සඳ ගෙත වැළඳ හොඳයි හොඳයි රෝහි පුතා ටිකක් පාඩම් කරලා තියෙනවා වගේ කිචනවා පොත බලන්න නෙමෙයි කිව්වේ කියලා තව කාටද කියන්න පුළුවන්? ෂෙවෝන්, කසුන්, යුනාල් කියන්න වහන කවුරු හරි? කවුද මේ ළමයා ලින්ක් එක දුන්නේ? ඔය තනවා පන්තියේ ළමයි තමයි ලින්ක් පට යවන්නේ. මම කවදාවත් කැමැත්තෙන් ඉන්නේ නැහැ මේ ඔන්ලයින් ක්ලාස් එක කරන්න. ඔයාලා තමයි ඔයාලා පවින්දම මේ පටන් ගත්තේ. ඕලෙල් කරන ළමයි හින්දා. ඔයාලවන්න හදන්න බෑ. ඔය පොසත් ළමයිට ඔක්කොම පාසුකම් තියාගෙන ඔය වගේ විකාරයට කරනවා. අර දුෂ්කර පළාත්වල ඉන්න දුප්පත් ළමයිට මොනවත් නැහැ. ඩේලරික ගන්න සල්ලිවත් නැහැ. ඕගොල්ලෝ ඔක්කොම තියාගෙන පිස්සු විකාර හදනවා. කවුද ළමයා? ඉන්න රිමූව් ගන්න. හරි. ආය ඔය වගේ දෙයක් ලහුවෙන්න බා. කවුරුවත් කාටවත් ලින්ක් එක යවන්න එපා. මාරිය මවු සෙවනේ දැවෙන්තරු ගොමු සෙවනේ නිල් තනගොල්ලේ ගෙවුණු ඒ අතීතය ආවර්ජනය කරන්නට අවසර. ලෙවන්නේ පන්තියේ අගභාගයට ආවත් 10 ඒ පන්තියේ සිටි දිගු කාලයක් අපට මතක නැත. කලසපත්ත යුගලේ අඩි ගෙවෙන තුරු රුට්ටා ඇවිදන් ආ කොරිඩෝවේ හඬ අද නිහඬය. සිනා වූ රණ්ඩු වූ බෙදාගෙන සතුටු වූ දඬුවම් බින්දා වූ පැසසුන්ද ලැබුවා වූ ඒ කාලේ දැන් අපගේ මතකෙන් ගිලිහි පවතී. නිවසේදී දැන් කෙතරම් රසට අම්මා පිළියෙල කර දෙන ආහාරය වුවත් එදා පාසලේදී යාළුවන් හා රසවත්ව බෙදාගෙන කාපු ඉඳහිට විවේක කාලයට පෙරහොරසේ ආහාරයට ගත් ආහාර තරම් රසවත් නොදෙනේ. මතක ඇති දිනක අපට නිවසෙන් එළියට ගොස් නැත. පාසලේදී පමණක් නොව ගමේ මිතුරන්ද හමු කාලයක් අපට මතක නැත. කට නාසය හොඳින් වැසෙනසේ පැනදී මාස්ක් එක මෙන්ම වෙනදට නොබිව්ව තරම් උණු වතුර සුව දරිණේ බීමට සිදු ඇත. ශීතකල අප කැමති ආහාර බොහෝමයක් කෑමට සුදුසු නැත. ඒට අවසරද නැත. පාසල පමණක් නොව පල්ලිය ආච්චි සීයා නෑදෑ ගෙවල් වලටද පියමැන්න කාලයේ ගිලිහිමින් පවතී. ගෙවු කාලයේ මෙන්ම ගෙවන කාලයේ මෙන්ම ගත වූ කාලයේ සමග අප ළමා කාලයේ තාරුණ්‍යයට පත් වෙමින් සිටී. ඊට පෙර ලැබුණොත් කාලයක් ආයෙ පෙර සේ පාසලට දුව යන්න ගුරුවරුන් දැක ගන්න බෙදර්ලා බලන්න ඔවුන් හා කාලය ගත කරන්න ඔන්ලයින් තාක්ෂණයට සමුදී සැබවින් සැබවින් ඔබ සැම දැක ගන්නට හමු වන්නට ස්තුතියි. Thank you.
ගරු පන්තිභාර සහෝදරතුමන්ගෙන්ද රැස්ව සිටින අනිකුත් සියලුම සොහොයුරන්ගෙන්ද අවසරයි මා මේ මොහොත අවස්ථාවක් කරගනු ලබනවා ලෝක ළමා දිනය සම්බන්ධයෙන් වචන ස්වල්පයක් ඔබ හා කතා කිරීමට අප වර්ෂ ගණනාවක පටන් විවිධාකාරයෙන් සහ උත්සව ශ්‍රීයෙන් අප පාසලේදී අපගේ අනිකුත් සොහොයුරන් සහ ගුරුවරුන් සමග ලෝක ළමා දිනයේ සමරනු ලැබුවත් මෙවර අපට ඒ සමරීමට සිදු වෙත්තේ වෙනස්ම ආකාරයකින්. එය අපට නවමු අත්දැකීමක්. මාර්ගගත ක්‍රමයට සමරන මෙවර ලෝක ළමා දිනය අපට සමරීමට සිදු වෙත්තේ යම් යම් බාධා වලට හා සීමා වලට යටත්වයි. නමුත් මෙවර අප සියලු දෙනාටම ඉතාමත් වටිනා අවස්ථාවක් උදා වී තිබෙනවා. එම අවස්ථාව නම් අප පන්තියේ සිටින සියලුම ශිෂ්‍යයන්ට තම හැකියා හා දක්ෂතා දිරිපත් කිරීමට අවස්ථාව ලැබීමයි. එමගින් අපට අපගේ හැකියා දක්ෂතා හඳුනා ගැනීමට ඒවා දියුණු කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. මම මේ වර ලෝක ළමා දිනයේදී ඔබ සියලු දෙනාටම ආරාධනා කරනු ලබන්නේ අලුත් අලුත් දේවල් හදා බලමින් තම ජීවිතයට නව හැකියා හා දක්ෂතා එකතු කර ගන්නා ලෙසටයි. ඉතින් සවිරිනි අප මේ කොරෝනා වසංගතයට කොටුවී නිවසේ ගත කරන මේ කාලයේදී මා සිතන ආකාරයට අපට කළ හැකි හොඳම ක්‍රියාව වන්නේ තවකෙකුගේ මුහුණට සිනහවක් ලබා දීමයි. මා ඔබ සියලු දෙනාට මෙරෙයුම් කරනවා මේ වටිනා කාලය පලදායි ලෙස භාවිතා කරමින් ඔබ අප සියලු දෙනාගේම අනාගතයට ආයෝජනයක් කරගන්න ලෙසට. මේ ලෝකයේ හෙට දවස වන්නේ පුංචි අපි. අප සියලු දෙනාම ගුණගරුකව යහපත් පුරවැසියන් ලෙස හැදී වැඩෙමු. එලෙසම මේ පසංගත කාලයේදී අපි තනි තනිව සුරැකී අපේ ආදරණීයයන්ගේ ජීවිත සුරැකිමු. ඔබ සියලු දෙනාටම සුභ ලෝක ළමා දිනයක්. මේ වටිනා අවස්ථාව මට ලබා
දීම සහ මේ වටිනා අවස්ථාවේදී මගේ වචන ස්වල්පයට ඔබේ වටිනා කාලය කැප කරමින් සමන් දීම සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. පුතා බය වෙන්න එපා පුතා. මමත් එක්ක කරන්නේ මේ පාළේ පාඩු මේ පොඩි වැඩ කරාය පාළු. මොකද්ද පුතා වැඩේ? මේ පෙට්ටිය ගන්න. නෑ පාළු මේ පරි මේක වස්නද? නෑ මේ මගේ වණ පොඩි කාලේ ඉඳන් දෙල්ලම් කරපු දැන මම. මම මේක තාම මේ හැම වෙලේම. ඒත් පුතා මන් දැක්ක පුතා මේ අඩන්නේ නෑ. නෑ පාද මේ ගයිවා. අනේ පාළු ගිහින් එන්න මම මෙතන පොඩ්ඩක් බලා ගන්න. හා පුතා. මම මෙතන වැඩේ බලා ගන්න. පාද යන්නම. ඒ මල් ගා මොනා මේ මෙතන කරන්නේ? නෑ නෑ අයියේ මුකුත් නෑ අයියේ. මොනා මේ කැට කඩ ගන්නේ? පල්ලි මේ අතපය උස්සන් ආවේ නෑ. ෆාදර් 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 රෝදෙනි. ෆාදර් මේ මම කිව්වා මම කරන දේවල් වලට අතපය ගහන් ඉන්න එපා. අපි හැටි ලේකුන්. ඌ වාරිද? මොකද්ද පුතා මේ මෙතන කරන්නේ වා? නෑ ෆාදර් මේ මං කිව්වනේ පා මට මගේ අවශ්‍යතාවයක් තියෙනවා ෆාදර්. පොඩ්ඩක් තේරුම් ගන්න ෆාදර්. මොකද්ද ඔය අවශ්‍යතාවය? ෆාදර් මට මේ පින් කැටේ කරන්න ඕන. අයියේ එහෙම කරන්නේ. ෆාදර් මට මේ දේ කරන්න ඕන. අයියේ මොකක්ද හේතුව කරන්නේ? මං කිව්වනේ ෆාදර් මට ඕන දේ කරන්න දෙන්න ෆාදර්. පොඩ්ඩක් ෆාදර් පැත්ත වෙලා ඉන්නද? මොන කරන්න දෙන්න බෑ. ෆාදර්. තාම මේ කරන දේ වැරදි. ඉතින් වාදින්නකෝ. හරි හරි ෆාදර් කියන්නකෝ ෆාදර් දැන් දේශනා පටන් ගන්න ඉරිද දේශනා. මේ මේකට කාම සම්මාදන් හම්බෙන්නේ මේ ගමේ සල්ලිවලින්. වා මේක මේ කරද්දී එතකොට ගමටත් තපාසිය වාඩත් තපා. හා හා ඔය මහ ලොකු දේශනා කියන් ඉන්නකො මං අහගෙන ඉන්නේ. මටත් ඔය දේශනාවක් අහගන්න නැතු ඉන්නේ. කියන්න ඕ පුතා. පාද පාද මේ අත්තපත ගහන් ඉන්නේ බා. මේ මෙවා දැන් මේ පොඩි වයසේද මෙවයි ඒවා පිළිගන්නේ අමාරුයි වා මේව කරන්නේ. ඔය පුතා මොකද්ද මේ තියෙන අමාරු කියන්නේ මට පැහැදිලි කරලා. मगे अम्मातर कपे अम्मातेकोल मट अद विभाग प्रतिफल मट ओल विभाग न्यूवेन अम्मातर मगे अम्मातना अभी कोरोना काल इटक विधि फादर्स लिंकटे अरगकर අපි මේ අමාරුවෙන් ඉන්න ජීවිත මගේ අම්මයි තාත්තට කන්න දෙන්න ඕනේ මම අපේ අම්මයි තාත්තේ ඒ දවස්වල මාව ඉස්කෝලේ යවපු නැති හින්දා මට අද ඕලෙල් විභාගේ ප්‍රතිඵලවත් නැත මට ඕලෙල් විභාගෙ නිවෙන්නේ නැහැ ඒ අම්මයි තාත්තේ මගේ අම්මයි තාත්තේ සල්ලි තිබ්බේ නැහැ ගොවිතැන් කෙරේ ඒ වුණාට මගේ යාළුවෝ හොඳ තැන්වල ඉන්න මම බව මමයි ඉන්න අමාරු තත්ත්වෙක ඉන්නේ ෆාදර් පොඩ්ඩක් තේරුම් ගන්න අපි මේ අමාරුන් ජීවත් වෙන කාලය ෆාදර් ගියයි පින් කැඩේ කරන්න එපා මේක කරන්න එපා ඒව මට වැඩක් නැහැ ෆාදර් අපි ජීවත් වෙන්න ඕන ෆාදර් අපි ජීවත් වෙන්න ඕන මාතර ඕලෙල් ලෙවල් නෙමෙයි මේකේ මේ තත්ති කියන්නේ ඔයා පල්ලියෙන්නේ මම ඔයා හොඳ හොඳ ළමෙක් කරලා ගන්නම් ෆාදර් මේක හොඳ ළමෙක් කරන එක නෙමෙයිනේ ෆාදර් හොඳ ළමෙක් කරන එක නෙමෙයි මට ජීවිතේ හොඳ තැනකට ඇවිල්ලා මට මගේම කියලා ජීවත් වෙන්න ආදායමක් නැහැ මම නැත්තම් පින් කැටේ කඩන්න ඕනේ නැහැ ෆාදර්ස්ලටත් එක්ක කතා කරගන්න ඕනේ නැහැ මම මම 8 වසරේ හිටපු හොඳම ළමයා. ඒ කියන්නේ පන්තිවල හම්බුණා. අර මචං මේ ඔයි කොයි වෙන හැදක් නැහැ. ඔයි කොලි ගැන ඉත අපි කිව්වේ නැහැ. වරෙන් හත් බයි. මේ මේ දවස්වල කීප දේ මට ඒ දැන් තමයි පස්තිරින්. මේ වැරදි දෙයක් ආයි. යාළුවෝ කියන්නේ යාළුවෝ තුනේ යාළුවෝ ඉන්න ඕන තමයි. යාළුවෝ කියන්නේ හොඳ දේ කරන්න, නරක දේ කරන්න යන්න එපා. මේ දවස්වල මට නරක හොඳ දේ කියන එක තේරුම් නැහැ පාද. මාත් එක්ක හොඳට කතා බහ කරා, මාත් එක්ක එකට දෙල්ලම් කරා. ඊපස්සේ කිව්වා මේ ඕන් නෑවා එයාගේ තාත්තට ඕන තරම් සල්ලි දීලා එයා අද ඕස්ට්‍රේලියාව ඉගෙන ගන්න හා මම මෙහෙ හොර රට කරන චි මට මං ගැන කියද්දි මට මාවයි පා වෙනවා ෆාදර් ඔයා පල්ලියෙන්න ඕදරුවා මුලින්ම නා පල්ලියෙන්න මම මා හොදම එක කරලා ගන්න
මට ෆාදර් විශ්වාසයි ෆාදර් මම විශ්වාසයි ෆාදර් ඔයා දැන් කාලා දින්නේ නෑ ෆාදර් කෑවේ නෑ ෆාදර් බඩගිනි ෆාදර් එන්න හොයන්නේ රස කෑමක් තියෙනවා Children's Day. The first Children's Day was just celebrated by Dr. Charles Lenard by naming it as Rose Day in 1857. This was first legally established as Universal Children's Day in 1954 by United Nations. The suggested day was the 20th of November. Then United Nations General Assembly prescribed all countries to celebrate the Universal Children's Day with a suitable of their choice. Therefore, each country celebrates the day, but in different dates.
Each year, the UN provides a team for the celebration. This year's team is investing in our future, means investing in our children. This year's celebration is much important as children in all over the world are confined to strict limitations as a result of the ongoing pandemic. The mental health and the access of the education are highly affected, and the lonely period of caging into a place would create some harmful effects on children. Many children have become a victim of domestic cruelty, and the children in their future is gradually becoming hopeless. Therefore, this year 2021 is very important. Universal Children's Day is not just a day to celebrate children for who they are, but to bring awareness to children around the world that have experienced violence in various forms. For an instance, there are many undergoing abuse, exploitations, and discriminations. There are many children who live on streets, used as laborers, as well as the members of baby brigades. These forms are common from the ancient times, but today the COVID-19 pandemic too become an outstanding form of child abuse. The purpose of the Universal Children's Day is to draw the attention of the adults. Therefore, it should not only a day to give an opportunity to children to play, gifting and appreciating. The entire world should be together to enlighten the innocent world of children. Therefore, let's celebrate this Children's Day together. Thank you. Thank you.
කවුද ඔයා? මම කවුද? ඉස්සෙල්ලා බලනවා කොයි තමසේ හැටි. आश श्रीलंका प्रजातांत्रिक समाजवादी जी आंदोलन में व्यवस्था दंड नीति संग्रह आयतन संग्रह तीन अलग है पलवी पिट अंतिम पिट केवल बल्ला जनगण कुछ अनागत Thank you.
සිංදුවක් බයන් ඔබේ පැතුම වී බලන්න ආසයි මේ වේදිකාව ජීවිතේ අපේ සාගරේ වගේ විශාලයි මේ වේදිකාව ජීවිතේ අපේ සාගරේ වගේ විශාලයි Yeah.
මගේ ආදරණීය දුවේ පුතේ අද දවස ඔක්තෝබර් 1 වෙනිදා අද දවසේ තියෙන විශේෂත්වය මොකක්ද අද ලෝක ළමා දිනය ඇයි දුවේ පුතේ අපි ඔක්තෝබර් 1 වෙනිදා දවසේ විශේෂාකාරයෙන් ලෝක ළමා දිනය සමරන්නේ මේ දවස ඇතුලේ විශේෂාකාරයෙන් ඔබට සිහිපත් කරන ඔබට ළමා කාලයක් තියෙනවායි කියන කාරණාව ළමාකම දුවේ පුතේ ළමාකම ළමා කාලය හැමදාම රඳා පවතින එකක් නෙමෙයි ඔබ මතක් කරලා බලන්න ඔබ මේ ලෝකයට ඔබේ අම්මගෙන් තාත්තගෙන් බිහි වෙච්ච දවස ඔබට මතකත් නැතුව ඇති මොකද ඔබ ලදරුවේ ඔබ අම්මගේ තාත්තගේ අතට බිහි වෙච්ච දවස ඉඳලා අද වෙනකන් ඔබේ ජීවිතය ගැන හිතලා බැලුවොත් එම ඔබ අවදියෙන් අවදිය දවසෙන් දවස පැයෙන් පැය වර්ධනය වෙලා තියෙනවා එමනම් දුවේ පුතේ ඔබට පැහැදිලි මේකේ තේරුම තමයි අපේ ළමා කාලය හැමදාම රැඳිලා පවතින්නේ නැහැ මේක වෙනස් වෙනවා අපි ඔබ හැම කෙනෙක්ම වැඩිහිටියෝ බවට පත් වෙනවා ඒ නිසා වෙන්ම මේ ලැබෙන ළමා කාලය මේ දිනය ඔබට වැදගත් දරුවනේ මල් වත්තක් ලස්සන වෙන්නේ ඒ වත්තේ ලස්සන පොඩි පොඩි මල් පිපිලා තිබුණදී එහෙම නොවුනත්ින් එහෙම ඒක නිකම්ම නිකම් පිට්ටනියක් පාසලක් ලස්සන වෙන්නේ ඒ පාසලට අර්ථයක් ලැබෙන්නේ පාසල ඇතුලේ දරුවෝ දුවලා පැනලා කතා කරලා hina වෙලා ඉන්නකොට දරුවෝ පාසලක නැත්තම් ඒක නිකම්ම නිකම් බිල්ඩින් තොගයක් ඒක හරිය නිකම් කෞතුකාගාරයක් වගේ ඔබෙන් තමයි පාසලකට පාසලක් කියලා නම ලැබෙන්නේ ඒ වගේම ඔබ නිසා තමයි ඔබේ අම්මට තාත්තට අම්මා තාත්තා කියන නම ලැබෙන්නේ ඔබ මේ ලෝකෙට බිහි වෙච්ච දවසේ තමයි ඔබේ අම්මට තාත්තට අම්මා සහ තාත්තා කියන ඒ ගෞරවණීය পদවිය ලැබුණේ. එහෙමනම් දරුවනේ ඔබේ ජීවිතය මේ විශ්වයටම සම්පතක්. දුවේ පුතේ ඔබට දැනලා තියෙනවද පෞද්ගලිකව ඒ වටිනාකම? ඔබ අත්දකින්නවද ඔබේ වටිනාකම? මේ ළමා දිනේ දවසේ ඔබ අත්දකින්නට ඕනේ, ඔබ අවබෝධ කරගන්නට ඕනේ මෙන්න මේ කාරණාවයි. මම මේ ලෝකෙට වටින පුද්ගලෙක් මගේ ජීවිතය ඇතුලේ වටිනාකම් තොගයක් රැස් වෙලා තියෙනවා ගැබ් වෙලා තියෙනවා මම දරුවෙක් විදිහට මේ ලෝකේන සම්පතක් කියන කාරණාව දරුවනේ ඔබ හැදිලා වැඩෙන්නේ අරාජික වෙන සමාජයක් ඇතුලේ දූෂිත වෙන සමාජයක් ඇතුලේ නිවර්දි නායකත්වයක් නැති සමාජයක් ඇතුලේ ඔබ හැදිලා වැඩෙන්නේ අයුක්තිය රජ කරන බොරුවෙන් මිනිස්සු ජීවත් වෙන සමාජයක් ඇතුලේ මේ සමාජයේ හරියට මඩ ගොහුරක් වගේ නමුත් පුතේ මතක තියාගන්න නෙළුම් මල් පිපෙන්නේ මඩේ නමුත් නෙළුම් මලේ පෙතිවල මඩ තැවරෙන්නේ නැහැ එහෙමනම් දුවේ පුතේ ඔබ මේ සමාජයේ ඇතුලේ නෙළුම් මලක් විකසිතනවා වගේ මේ අරාජික සමාජය ඇතුලේ ඔබ පිපෙන්නට ඕන විකසිත වෙන්නට ඕන හරියට නෙළුමක් වගේ මඩ තවරගන්නේ නැතුව ඔබෙන් ඒ විහිදෙන සුවඳ මේ සමාජය සුවපත් කරાવી. ඔබ තමයි මේ රට මේ ලෝකය බාරගන්න අනාගතය. ඔබේ අනාගත නායකත්වය මේ ලෝකයට තදින්ම බලපානවා. දුවේ පුතේ මේ ළමා දිනේ දවසේ අදිටනක් කරගන්න. මම යම්කිසි දවසක මේ ලෝකයට වැඩදායි පුද්ගලෙක් වෙනවා. මම මේ ලෝකය ගොඩනගන නායකයෙක් වෙනවා. මම මේ ලෝකේ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක් බවට පත් වෙනවා මම මේ ලෝකේ අයුක්තිය හෙලා දකින සත්‍ය කතා කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා මම මේ ලෝකේ තියෙන තුවාල සුව කරනවා මම මේ ලෝකය තව තවත් පීඩාවට පත් කරන පුද්ගලයෙක් නෙමෙයි මම මේ ලෝකය ගොඩනගන සුවපත් කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා මෙන්න මේ අදිෂ්ඨානය ඔබේ සිත් සතන් තුල අද දවස තුල පැලපදියම් කරගන්නට මම ආරාධනා කරනවා දරුවනේ ඉතිහාසයේ ඔබ කිසිම තැනක අහලා තියෙනවද කරවිල ඇටයකින් මිදිවලක් වැවුණ කතාවක් එහෙම නැත්නම් කොහොඹ ඇටයකින් දොඩම් ගහක් ඇපල් ගහක් වැවිච්ච කතාවක් නැහැ නේද කරවිල ඇටය තිත්තයි කරවිල ඇටෙන් වැවෙන්නේ කරවිල වැලක් ඒකේ ප්‍රතිඵලත් තිත්තයි කොහොඹ කොහොඹ ශාකය කොහොඹ පත්‍ර කොහොඹ ඇට තිත්තයි මේ තිත්ත කොහොඹ ඇටෙන් වැවෙන්නේ තිත්ත කොහොඹ ගසක් මිස දොඩම් ගසක් එහෙම නැත්නම් ඇපල් ගසක් නෙමෙයි එහෙමනම් දරුවනේ මිදි පැලයක් වවන්න නම් මිදි ඇටයක් ඕන දොඩම් ගහක් වවන්න නම් දොඩම් ඇටයක් ඕන එහෙමනම් පුතේ මේකේ තේරුම මොකක්ද මේකේ තේරුම තමයි
හොඳ බීජ හොඳ දේ පැල කරද්දී නරක බීජ පැල කරන්නේ නරක දේ ද්වේපදී මම ඔබට ආරාධනා කරනවා මේ ලෝකේ රසවත් කරන යහපත් බීජයක් බවට පත් වෙන්න කොහොම ඇටේ වගේ කරවිල ඇටේ වගේ තිත්ත බීජයකින් තිත්ත දෙයක් මේ ලෝකෙට දායාද කරන්නට ඔබ හිතන්නවත් එපා ඔබ මහත්සේ පළදරන මිදිවැලක් බවට පත් වෙන්න ඔබ මහත්සේ පළදරන දොඩම් ගහක් බවට ඇපල් ගහක් බවට ප්‍රණීත පළදෙන වෘක්ෂයක් බවට පත් වෙන්න එතකොට ඔබෙන් ප්‍රයෝජනය මිනිස්යෝ විතරක් නෙමෙයි මේ සබහාදම පවා උරා ගනීවි ඔබේ ඒ ජීවිතයේ රසය මේ හැම කෙනෙක්ම භුක්ති විඳීවි ජේසු හරි ලස්සන කතාවක් කියනවා ජේසු කියනවා ලුණෙහි ලුණු රසය නැතුව ගියාට පස්සේ ඒ ලුණු වලින් වැඩක් නැහැ ඒ වගේම පහනක් පත්තු කරලා ඒ පහන භාජනයක් යට තියන්නේ නැහැ ඒක පහන් රුකක් මත රඳවනවා මුළු ලෝකයටම ඒ ප්‍රදේශයටම එළිය දෙන්නට එහෙමනම් දුවේ පුතේ ඔබේ ජීවිතයේ ලුණු රසය ඔබේ ජීවිතයේ තියෙන යහපත් ගුණාංග පිරිහෙන්නට දෙන්නට එපා ඔබේ ජීවිතයේ තියෙන ආලෝකය නිවී යන්නට දෙන්නට එපා ඔබේ ජීවිතයේ ඒ ලුණු රසය ඒ රසය මේ ලෝකය රසවත් කරාවි ඔබේ ජීවිතයේ ආලෝකයෙන් මේ ලෝකයේ අඳුර පහ කරන්නට ඉඩ හරින්න දරුණේ යම් කිසි කෙනෙක් හිතනවා නම් කෙනෙක් ලොකු මහත් වෙලා තරුණෙක් වෙලා ජීවිතේ හදා ගන්නවා කියලා ඒක විහිළුවක් ජොසේ වාස්පීතුමා ලස්සන වාක්‍යයක් කියනවා ජොසේ වාස්පීතුමා කියනවා කෙනෙක් ජීවිත කාලයේ නොකළ දෙයක් ඒ කෙනාගේ මරණ මංචකයේදී කරන්නට බෑ ඔබ ළමා කාලයේදී නොකරන දෙයක් ඔබට තරුණෙක් විදිහට කරන්නට බෑ ඔබ ළමා කාලයේ හදා නොගන්නා ඔබේ ගතිගුණයක් ඔබට කවදාකවත් වැඩිහිටියෙක් වෙලා හදන්නට බෑ ඔබ දැන් ඔබේ ජීවිතය හදාගන්නේ කොහොමද ඔබ මේ ජීවිතයේ ගෙවන පිළිවෙල කොහොමද ඒක තමයි ඔබේ ජීවිතයේ ඔබ අනාගතයේ ගෙවන ජීවිත රටාව ඒ නිසා දුවේ පුතේ ඔබ මේ ළමා කාලය විඳින්න ළමා කාලය කියන්නේ විඳවන දෙයක් නෙමෙයි විඳින දෙයක් ඇයියේ පුතේ දුවේ මේ ලෝකේ ප්‍රශ්න අඩුම පිරිස තමයි ඔබ තරුණියෝ වැඩිහිටියෝ ආර්ථික ප්‍රශ්නත් එක්ක දේශපාලනික ප්‍රශ්නත් එක්ක ජීවිතේ පෞල් ප්‍රශ්නත් එක්ක දේවත් එක්ක හැල්හැප්පීම් කරද්දී දුවේ පුතේ ඔබට මේවත් එක්ක හැල්හැප්පෙන්න දෙයක් නැහැ ඔබට මේ කාලේ තියෙන්නේ විඳින්න යාළුවොත් එක්ක ජීවිතේ ගත කරන්න සෙල්ලම් කරන්න දුවන්න පනින්න සින්දු කියන්න නටන්න ගයන්න ඔබේ ජීවිතේ මේ ලස්සන කාලය නිකරුණේ නාස්ති කරගන්නට එපා ඔබේ ජීවිතයේ මේ ලස්සන කාලය මොබයිල් ෆෝන් එකකට විතර විඩංගු කරන්නට එපා ඔබේ මේ ජීවිතයේ ලස්සන කාලය අනවශ්‍ය දේවල් නිසා කාර්ය බහුල කරගෙන විඳවන්නට එපා අවසාන වශයෙන් පුතේ දුවේ මම ඔබෙන් ඉල්ලීමක් කරනවා ඔබේ අම්මා තාත්තා කියන දේ අහන්න ඔබේ අම්මා තාත්තට ආදරය කරන්න ගරු කරන්න කවදාවත් ඔබේ අම්මා තාත්තට අතපය උස්සන්නට එපා කවදාකවත් ඔබේ අම්මට තාත්තට නරක වචන කුණුහරුප භාවිතා කරන්නට එපා කවදාවත් ඔබේ අම්මගේ තාත්තගේ කකුල් දෙක ඉස්සරහා බඩු මුට්ටු පොලේ ගන්නට එපා ඒකට හේතුව අද ළමා දිනයේ සමරන මේ ළමයි විදිහට ජීවත් වෙන ඔබ යම් කිසි දවසක වැඩිහිටිය බවට පත් වෙනවා ඔබත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් බවට පත් වෙනවා එදාට ඔබේ දරුවෙක් මේ දේවල් කරත් එහෙම ඔබට එදාට මොන වගේ හැඟෙයිද මම මේකයි මුලදීම සඳහන් කරේ අපේ ජීවිතයේ මේ ළමා කාලය කියන දේ එකවරම රැඳිලා තියෙන දෙයක් නෙමෙයි අපේ ජීවිතය මොහොතින් මොහොත දවසින් දවස පරිණත වෙනවා වර්ධනය වෙනවා අපි වැඩිහිටියෝ බවට පත් වෙනවා අපි සමාජගත වෙනවා එහෙමනම් ජීවිතේ මේක තමයි ජීවිතයේ අභිරහස ඔබ මේ ළමා කාලය තුල හිතර ගන්න මගේ ජීවිතේ ලස්සනම කාලය මම රැක ගන්නවා මගේ ජීවිතේ මේ ලස්සනම කාලය තුල මම යහපත් පුරවැසියෙක් ගොඩනගා ගන්නවා මගේ ජීවිතේ මේ ලස්සනම කාලය තුල අනාගතයේ මේ රටට ලෝකයට නායකත්වය දෙන යහපත් නායකෙක් මම නිර්මාණය කර ගන්නවා මගේ පෞරුෂය මම රැක ගන්නවා දේවපතේ ඔබට මේ ළමා දිනයේ දවසේ මේ කියන්නා වූ හැම දෙයක්ම වරප්‍රසාදයක් ලෙස ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා දුවේ පුතේ අද මේ ළමා දිනයේ දවසේ මම මේ දීපු පුංචි පණිවිඩය තුලින් එක වචනයක් හරි ඔබේ ජීවිතයට අයිති කරගෙන මේ ළමා කාලය ඔබ විඳවන්නේ නැතුව විඳින ජීවිතයක් බවට පත් කරගන්න ඔබේ මේ ළමා කාලය අඳුරෙන් පිරිච්ච ජීවිතයක් නෙමෙයි ආලෝකයෙන් පිරිච්ච ජීවිතයක්
අනිත් අයටත් ආලෝකයේ පතුරන ජීවිතයක් බවට පත් කරගන්න හැමදාම මල් වගේ මේ ලෝකයේ සුවඳවත් කරන්න ඔබ මේ ලෝකයට මම නැවතත් කියනවා ඔබ මේ ලෝකයට මහත් සම්පතක් ඔබ මේ ලෝකයේ සුවඳවත් කරන අලංකාර පුෂ්පයක් ඔබ සියලු දෙනාටම ප්‍රීතිය සොම්නස පිරිච්ච සුබම සුබ ලෝක ළමා දිනයක් වේවා ජෙසුස් පිටයි